Welcome to Glow Up with Nelusha. ඉතින් අපිත් එක්ක මෙච්චර දවසක් ඇවිල්ලා හිටපු ඕගොල්ලෝ ගොඩාක් අහපු ප්‍රශ්න තියෙනවා කලර් කරගන්නකොට ඒවා ප්‍රොඩක්ට්ස් ගැන ඒවා කොහොමද කරගන්නේ. ඉතින් අපි අද මම ඔයාලට පොරොන්දු වුණා අපි ඉක්මනටම ප්‍රොඩක්ට් ගැන කියලා දෙන්න පටන් ගන්නවා කියලා. ඉතින් අපි අද පටන් ගත්ත අපේ ප්‍රොඩක්ට් රිවිව් ලෙසන් එක පළවෙනි ලෙසන් එක. අපි අද බලමු baby product එක කොහොමද අපි පාවිච්චි කරන්නේ කියලා. අද අපි කරන පාඩමක් එක රැඳිලා ඉන්න ඔයගලන්ට මේට කලින් අපේ පාඩම් බලලා නැති අය ඉන්නවා නම් හරි ඔයගලන්ට අමතක වෙලා තියෙනවා නම් හරි ඔයගලන්ට පුළුවන් මේ උඩ තියෙන කාඩ් එක ක්ලික් කරන් මගේ අපේ පරණ ලෙසන්ස් ටික බලන්න. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලෝ අපිත් එක්ක දිගට රැඳිලා ඉන්න කැමති නම් අපේ subscribe කරන්න bell icon එක click කරන්න. ඒ වගේම තමයි ඔගලන්ගේ යාළුවන්ටත් අපේ channel එක ගැන කියන්න අපේ channel එක subscribe කරන්න. අපි එහෙනම් අපි අද පාඩමට යමු. හරි. අපි අද share කරන සුලින් අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ brand එක. ඔබලු දැකලා ඇති KEUNE එකේ. එතකොට මේ hair color නම් දෙක ඇවිල්ලා 3000. මේක ඔයගොල්ලන්ට ලංකාවේ ගන්න තියෙනවා නේද? හෙයා කලර්ස් කරගන්න සමහරක් වෙලාවට ඔයගොල්ලන්ට පාස්වර්ඩ් හෙයා කලර්ස් කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ ප්‍රොඩක්ට් එක එනකොට මේක එනවා. ඇතුලේ ඉන්ස්ට්‍රක්ෂන්ස් පොලයක් එනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට කලර් ටියුබ් එක එනවා. වෙන මොනවත් ස්පෙෂල් පැකට්ස් මොකුත් දෙන්නේ නැහැ. කලර් ටියුබ් එකයි මේ මැනුවල් එකයි එනවා. හැමතිස්සෙම මම ඔයගොල්ලන්ට කියන එකක් තමයි මේ ඇග්‍රෙසිව් විදිහට අපි ලංකාවේ ගොඩාක් අය ප්‍රයෝජනලා තියෙන දේක් තමයි. කවදාවත් මේක බලන්නේ නැහැ. ඒගොල්ලෝ පැකට් එක ගන්නවා. කවුරු හරි කියන දේක් අහගන්නවා. එහෙම නැත්නම් ප්‍රොඩක්ට් එක දෙන්න එන රෙප් කියන දේ අහගෙන එහෙම නැත්නම් කොහේ හරි ක්ලාස් එක කවුරු හරි කියන දේක් අහගෙන ප්‍රොඩක්ට් එක යූස් කරන්න පටන් ගන්නවා. එහෙම කරන්න එපා. හැමතිස්සෙම ඔයගොල්ලෝ වෙන මේ දීලා මැනුවල් එක ඔයගොල්ලෝ කියවන්න. මොකද රීසන් එක තමයි ඇත්තම හෙයා කලර්ස් වල අපේ ලංකාවේ ගොඩක් නැතිවමත් පිටරටකට හරි ගියොත් මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඔගලන්ට විරුද්ධව ලීගල් ඇක්ෂන්ස් ගන්න පුළුවන් ක්ලයන්ට්. ඉතින් එතකොට ඔගොල්ලෝ මේ දීලා තියෙන මැනිෆැක්චර් දීලා තියෙන පිළිවෙලට පාවිච්චි කරලා නැත්තම් ඇත්තම ඔගලන්ට ඒකෙන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් හැමදාම කියනවා වගේ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරනකොට ඇලර්ජි ටෙස්ට් එකක් කරන එක අනිවාර්යයි. ඒක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ක්ලයන්ට් ඇලර්ජි ටෙස්ට් එකක් කරන්න. මොකද ක්ලයන්ට් මේක තියෙන මොනියම් හෝ ඉන්ග්‍රීඩියන්ට් එකට ආසාදුකතාවයක් තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ වගේම තව දෙයක් ඔයගොල්ලන්ට ඉච්චරම කලර්ස් පුරු නැත්නම් නැතුව එහෙමත් නැත සමහරක් කලර් මම උනා මෙච්චර අවුරුදු ගානක් එක්ස්පීරියන්ස් ඉන්නා මම සමහරක් කලර් ස්ට්‍රෙන්ත් ටෙස්ට් එකක් කරනවා. ස්ට්‍රෙන්ත් ටෙස්ට් එක කරන්නේ අපේ කොණ්ඩේක කොටසක් අරගෙන මේ කලයට දාලා බලලා ක්ලයන්ට් කින් ඕකේ එක ගන්න මේ පාට පාවිච්චි කරන්න යක් හැමතිද මේ පාටද කියලා. එතකොට අපි මේකේ බැලුවොත් මේක තියෙනවා තම ඩ්‍රයි හෙයා එකට ගන්න දෙකන ඒ කියන්නේ තෙත කොණ්ඩෙර නෙමෙයි ඩ්‍රයි හෙයා එකට ඒ කියන්නේ වියලි කොණ්ඩෙකට ගන්න. හැබැයි ඒක මීන් කරන්නේ ප්‍රොඩක්ට් කියන තෙල් කියන එකම කොණ්ඩයක් නෙමෙයි මුකුත් ප්‍රොඩක්ට් පිරිසුදු නැති මුකුත් බිල්ඩ් අප් වෙච්ච නැති ඒ කියන්නේ හේනා හරි බැරියර්ස් හරි කිසිම දෙයක් නැති ඩ්‍රයි හෙයා එකට ගන්න එක. මේ ඩ්‍රයි හෙයා එකට ගන්න කියන එකත් මම චුට්ටක් ඔයගොල්ලන්ට කියන්නම්. අපි ගොඩක් වෙලාවට පුරුදු වෙනවා කියනවා සමහරක් වෙලාවට ක්ලයන්ට් ආපුකම අවශ්‍ය නැති වුණත් ක්ලයන්ට්ගේ ඔළුව කොණ්ඩේ පෝදන්න. ඉතින් එතනදී ඇත්තටම සමහරක් වෙලාවට හාර්ෂ් ෂැම්පූස් ඔගොල්ලෝ ටිකක් අර ෂැම්පූස් පාවිච්චි කරත් වෙන්නේ කලයක කරකකොට එයාගේ ස්කින් එක පීල් වෙලා හෝ පොඩි තුවාලයක් හෝ වුණොත් එතනින් ප්‍රොඩක්ට් එක මොන හරි ඇතුළට යන්න හරි එතන දැවිල්ලක් ඇති වෙන්න හෝ ඉන්ෆෙක්ෂන් එකක් හෝ මොන හරි දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි අපි සාමාන්‍යයෙන් පිරිසිදු කොණ්ඩයකට ඒ කියන්නේ කලින් දවසේ හෝදන්න ක්ලයන්ට් හෝදන්න කියන්න පුළුවන්. හෝදලා ආවට පස්සේ කිසිම ප්‍රොඩක්ට් එකක් කිසිම දෙයක් නැති පිරිසිදු කොණ්ඩයකට ආලේප කරන්න කියන්නේ. ඒ වගේම තමයි ඕගොල්ලන්ගේ ආරක්ෂාවට ඕගොල්ලන්ගේ PPE කියන්නේ ඒ බ්‍රන් ග්ලව්ස්
මාස්ක් ඒ වගේ දේවල් අඳින්න ඕනේ. මේක විශේෂයෙන්ම ඩිවලොප් ටයිම් එක, ඩිවලොපින් ටයිම් එක. ඒගොල්ලෝ දීලා තිනවා පළවෙනි විනාඩි විනාඩි 5න් පස්සේ විනාඩි 5න් 10න් විතරම චෙක් කරන්න කියලා උපරිම දීලා තිනවා විනාඩි 50ක්. ඉතින් ඩිවලොප්මන්ට් ටයිම් එක උපරිම විනාඩි 50ක් වෙනකම් මේක මේ කලයක කොණ්ඩේක ප්‍රොසෙස් වෙන්න පුළුවන්. නමුත් එහෙම කියලා ඒක කෙලින්ම විනාඩි 50 එකපාර තියන්න බෑ. ඕගොල්ලෝ සැරෙන් සැරේ චෙක් කරන්න ඕනි කියන එක මේක කියලා තිනවා. එතකොට මේක තව කියලා තිනවා do not use heat. ඒ කියන්නේ වෙනම ස්ටීමරයක් හෝ ක්ලැම්බසෝන් එකක් හෝ හෙයාර් ඩ්‍රයරයක් දීලා මේ කලයක ගාලා ඉන්න වෙලාවකට හීට් එකක් දෙන්න එපා කියලා. ඔක ඇත්තටම කලයකක් ගාලා ඉන්නකොට හීට් එකක් දෙනකොට හරි පරිස්සමෙන් ඕගොල්ලෝ හීට් එකක් දෙන්න ඕනේ. මොකද හීට් එක වැඩි වෙන පැත්තකදී අනිවාර්යයෙන්ම ඩිවලොප් වෙන එක වෙනස් වෙනවා. කොණ්ඩේ ඊක්වලි පාට එන්නේ නැහැ. ඒ වගේම තමයි මොන හරි රියැක්ෂන් එකක් මොන හරි තිබුණොත් ඒ කියන්නේ ඇලර්ජි ටෙස්ට් එක ක්ලියර් කරත් ඊට පස්සේ රියැක්ෂන් එකක් තිබුණොත් ඉමීඩියට්ලි මෙඩිකල් මේ ડોක්ටර් කෙනෙක් කන්සල්ට් කරන්න කියලා තියෙනවා. ඉතින් අන්න ওই ටික ඇත්තටම අනිවාර්යෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ, කියවලා බලන්න ඕනේ. මේකට පාවිච්චි කරන්න පුළුවන් ඩිවලොපර්ස් ඒගොල්ලෝ දාලා තියෙනවා 10 volume, 20 volume, 30 volume, 40 volume කියන ඩිවලොපර්ස් එක දාන්න පුළුවන්. අපිත් මමත් මේක පාවිච්චි කරනවා. එතකොට මේ කලයේ මික්සින් රේෂියෝ එක කියන්නේ 1:2. ඒ කියන්නේ කල එක පාත්‍රයකට ඩිවලොපර් පාත් දෙකක් වත් පාවිච්චි කරන්න ඕනේ. එතකොට මේකේදී සමහරක් වෙලාවට අපි කළු කොණ්ඩයක්, තද කළු කොණ්ඩයකට දානකොට මේකෙන් පුරාක්ම ලයිට් වෙන්නේ නැහැ. නමුත් ලයිට් කොණ්ඩයක්, ඒ කියන්නේ මීඩියම් බ්‍රවුන් ලයිට් බ්‍රවුන් මීඩියම් බ්‍රවුන් වගේ කොණ්ඩයකට ඔයගොල්ලෝ මේ කලයක පාවිච්චි කරොත් ඔයගොල්ලන්ට ලයිට් වට හයිලයිට්ස් එකක් ගන්න පුළුවන්. එතකොට ඇත්තම ඔයගොල්ලන්ට බ්ලීච් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බ්ලීච් කරන්න නැතුව ඔයගොල්ලන්ට මේකෙන් කෙලින්ම ගන්න පුළුවන්. මේකේ වාසිය තියෙන එකට ඔයගොල්ලන්ට ආයි ටෝන් එකක් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නැත්නම් බ්ලීච් කරොත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ටෝන් එකක් යූස් කරන්න ඕනේ. හැබැයි මේකේදී ඔයගොල්ලන්ට බ්ලීච් කරන්න ඕනේ කලයකක් මේකෙන් කරනකොට ප්‍රශ්න තියෙන්නේ බ්ලීච් වලදී අපේ තියෙන නැචරල් කලර්ස්, ඒ කියන්නේ අර නිල් කහ, නිල් රතු කහ ගැලවෙන පිළිවෙලකට ගැලවෙනවානේ. ඉතින් එතකොට එන අන්ඩර්ටෝන් එක ගන්න සමහරක් වෙලාවට පර්ටිකියුලර් අන්ඩර්ටෝන් එකක් ගන්න ඕනලාට ඒක මේකෙන් කරන්න අමාරුයි. මේකේ ඇත්තටම මෙයා දෙන එක තමයි අපිට ගන්න වෙන්නේ. නැතුව අපිට අවශ්‍ය විදිහට කන්ට්‍රෝල් එකක් තියාගෙන ගන්න බැරි වෙනවා බීච් වගේ. මේක කලයක ඇත්තටම බැලුවොත් මේක කලයක ටිකක් නිල් පාටට, දම් පාටට හුරු එකක්. මෙන්න මේ වගේ මම හිතන්නේ ඒක පේනවා ඇති. නිල් පාටට හරි දම් පාට වගේ හුරු එකක්. එතකොට ඇත්තම yellowish ගතිය ගොඩක් අඩුවෙන් තමයි කලයකක් මතු වෙන්නේ. නමුත් දා කලයකක් ගන්නකොට ඕගලන්ට මේකේ හන්තන් එනවා yellowish gold ගතිය එනවා සමහරක් කොණ්ඩ වලට. කියන්නේ තද කළු කොණ්ඩයකට ඕගොල්ලෝ මේක පාවිච්චි කරොත්. මේක ඇත්තටම ප්‍රොඩක්ට් එක හොඳයි. මේක ග්‍රෑම් 60ක් ඕගොල්ලන්ට එනවා. මේකෙදි මම ඕගොල්ලන්ට මේකේ ෆොටෝස් දෙකක් දාන්නම්. ඒ කියන්නේ මේ කලයක ලයිෆ් කොණ්ඩයකට පාවිච්චි කරොත් පේන විදිය තමයි දැන් මේ පැත්තේ ඕගොල්ලන්ට පේන්නේ. එතකොට ඕගොල්ලන්ට පේන එක කොච්චරක් තව වයිටිෂ් පැත්තට බර වෙලා එනවද කියලා. එතකොට ඩාර්ක් කොණ්ඩයකට පාවිච්චි කරොත් එන හැටි තමයි දැන් මම මේක ෆොටෝ එක දාන්නේ. එතකොට මේකෙදි බලන්න ඕගොල්ලන්ට යන්තම් ගෝල් ෂේප් දෙයක ඉෆෙක්ට් එකකුත් එනවා. ඒ කියන්නේ අපේ කොණ්ඩේ තියෙන අර yellow tone එකත් යම් කිසි ප්‍රමාණයක් මික්ස් වෙලා තමයි පාට පේන්නේ. එතකොට මම ඕගොල්ලන්ට දැන් දානවා කලර් චාට් කලයේ ඔරිජිනලි පෙන්වන කලයක. ඒ කියන්නේ කලර් චාට් එකේ පෙන්වන කලයක. එතකොට මේ කලයක ඇත්තට එන්න නම් ඕගොල්ලන්ට අර නම්බර්, ඒ කියන්නේ 10 වගේ, ඒ කියන්නේ බ්ලොන්ඩ් හෙයාර් එකකට වගේ දැම්මොත් තමයි මෙන්න මේ කලයක කලර් චාට් එකේ තියෙන කලයකම ගන්න පුළුවන්. නමුත් අපිට ඒෂියන් හැරීට අපේ රතු පාට, නිල් පාට කියන කොන් දෙක යම් කිසි ප්‍රමාණයක් ඕගොල්ලන්ට කොපර් කලර් එකක්, ගෝල්ඩිෂ් කලර් එකකට එන තරමට බ්ලීච් එකක් නැතුව හයිලයිට් එකක් කරගැනීමේ හැකියාව මේකේ තියෙනවා. ඒ වගේම තමයි මේකේ ඕගොල්ලන්ට ප්‍රයිස් එක ගත්තොත් එහෙම මම මේක ගත්තේ 4480ක්. ප්‍රයිස් එක ටිකක් සාමාන්‍ය ඕගොල්ලෝ ගන්න ඒවට වඩා ගණන්. නමුත් ඕගොල්ලන්ට බ්ලීච් කරලා ඊට පස්සේ කලර් එකක් ඇප්ලයි කරලා එතන වැඩ දෙකක්, කාලය දෙකක්, එතකොට ප්‍රොඩක්ට් දෙකක් ඒ වගේ කරනකොට වඩා ඕගොල්ලන්ට මේකෙන් එකපාරේ යම් කිසි කලර් එකක්, ඉතින්
brown color එකකට පුරු කලර් එකක් ගන්න පුළුවන්. එහෙම අවශ්‍ය අවස්ථාවකදී ඔයගොල්ලන්ට පුළුවන් මේ brand එක purchase කරලා ඔයගොල්ලන්ට ඒකෙන් කලර් එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ සාමාන්‍ය ඔයගොල්ලන්ගේ හොඳ healthy කොණ්ඩයක් තියෙනවා නම් කොණ්ඩේ damage වෙන්නේ නැතුව කරගන්න පුළුවන්. ඒක damage කොණ්ඩයක් තිබුණොත් නම් ටිකක් අමාරුයි. නමුත් healthy කොණ්ඩයක් තියෙන කෙනෙකුට මේකේ කරන්න පුළුවන් damage නැතුව කලර් එකක් කරගැනීම හැකියාව මේ product එකේ තියෙනවා. මම හිතන්නේ ඔයගොල්ලන්ට තේරෙන්න ඇති ගොඩක් දේවල් මේ product එකෙන් කොහොමද final result එකේ එන්නේ කියලා. එතකොට අපි මේ වගේ අනිත් products උත් බලමු. ඒවැය result එක මොනවාද? අපේ කොණ්ඩෙට මොන result එකද එන්නේ? එතකොට foreign කොණ්ඩෙකට කොහොමද result එක එන්නේ කියලා. මොකද ඔයගොල්ලෝ කවුරු හරි මේ channel එක බලන අය ඔයගොල්ලෝ රකයන්ද ඉන්නවනම් රකයන්ද බලන් ඉන්න අය ඉන්නවනම් මතක තියාගන්න අපි පුරු වෙලා තින්නේ black කොණ්ඩ කලර් කරන්න. නමුත් black කොණ්ඩවල ගොඩාක් වෙලාවට patch වෙන ප්‍රමාණය patch වුණාට පේන්නේ නැහැ. නමුත් blonde කොණ්ඩෙක මේ වගේ බ්ලොන්ඩ් කොණ්ඩයක් කාට හරි තියෙන ඔයගොල්ලෝ ඒ වගේ රටකට ගිහිල්ලා ප්‍රැක්ටිස් කරනවා නම් මතක තියාගන්න ඔයගොල්ලන්ගේ කලර්ස් හරියටම කරන්න ඕනේ නැත්නම් කඩගල පැච් වෙනවා. ඒ වගේම තමයි ක්ලයන්ට්ස් අපේ ක්ලයන්ට්ස් වගේ නෙමෙයි ඒව ඇක්සෙප්ට් කරන්නේ. ඒක උඩ කලර් කරෙක්ෂන් කරලා අනිවාර්යෙන් යන්න වෙනවා. ඉතින් අපි අනිත් දවසේ බලමු තව ප්‍රොඩක්ට් එකක් ගැන. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මට ප්‍රොඩක්ට් කමෙන්ට් එකක් දෙන්න ඔයගොල්ලන්ට තේරෙනවද කොහොමද කියලා. මොකද එහෙම මොන හරි පැහැදිලි නැති විදියක් තියෙනවා නම් හරි තව මේක මීට වඩා ඩිවලොප් කරලා කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් අපි ඒක කරමු. ඔයගොල්ලන්ගේ පැත්තෙන් ඔයගොල්ලන් කමෙන්ට් එක දුන්නා නම් අපිට ඒ පැත්ත අපිට හදාගන්න හදාගන්න පුළුවන්. හරි, එහෙනම් අපි ඊළඟ සතියේ හම්බෙමු.